ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ පහසුවෙන් සරලව රසවත් කෞපි හොද්දක් කොහොමද හදාගන්නේ කියලයි. මම මුලින්ම පැය 3කට විතර කලින් කෞපි ග්‍රෑම් 250ක් පෙඟෙන්න දාලා තියාගන්නවා. මේ තියෙන්නේ කෞපි ටික හොඳින් තැම්බෙන්න ඕන නිසායි මම මෙහෙම කරේ. ඒත් එක්ක මම හතර පාරක් කෞපි හොදගෙන කෞපි එක තැම්බෙන්න තියන්නයි යන්නේ. ඒකට මම ලුණු ස්වල්පෙකුත් ඒ වගේම කහකුරු ස්වල්පෙකුත් එකතු කරලම මම ඒක ලිපෙන් තියාගන්නවා. ඒත් එක්කම මම කෞපි එක තෙම්පරාදු කරන්න අවශ්‍ය ලුණු, කරපිංචා, මිරිස්, සුදු ලුණු, තක්කාලි වගේ දේවල් කපාගෙන තියාගන්නවා. මේ තියෙන්නේ අපි ලිපෙන් තියපු කෞපි එක. දැන් තමයි ඒක පැහිගෙන එන්නේ. කෞපි එක තැම්බීගෙන එද්දී සැරින් සැරේ මේ වගේ හැඳි ගන්න අමතක කරන්න එපා. මොකද අපිට ඒකෙන් තමයි තේරෙන්නේ කෞපි එක කොපමණ ප්‍රමාණයක් තැම්බිලාද කියලා. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ අපේ තැම්බිලා තියෙන කෞපි එක. ඒක මං ඔහොමම පැත්තකින් තියලා මං කපාගත්තු ලුණු ටික තෙම්පරාදුවට දාගන්නයි යන්නේ. මේ වගේ පොල් තෙල් දාලා කපාගත්තු ලුණු, සුදු, කරපිංචා, තක්කාලි තෙම්පරාදුවට එකතු කරගන්නවා. මදක් රත් වීගෙන ඉද්දී මම මේ වගේ කලවම් කරගන්නවා. මද ගින්දරේ තියාගෙන තෙම්පරාදුව හදාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි රන්වන් පැහැ වෙනකන් බැදගත්තු තෙම්පරාදුව. මං මේකට බැදපු තුන පහ කුඩු හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒත් එක්කම මිරිස් කුඩු හැන්දකුත් මේකට එකතු කරගන්නවා. ඒ වගේම මම මේක හොඳින් කූරුගාගෙන කළු කුඩු හැඳි භාගිකුත් මේ තෙම්පරාදුවට එකතු කරගන්නවා මේ විදිහට. ඒකත් කලවම් කරගන්නවා. දැන් අපේ තෙම්පරාදුව සම්පූර්ණයි. දැන් තියෙන්නේ මේ තෙම්පරාදුවට අපි තම්බාගත්තු කෞපි ටික මේ විදිහට දාගන්නයි. කෞපි ටික දාගෙන මම මේ වගේ හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන විනාඩියක් දෙකක් විතර මම අඩු ගින්දරේ කෞපි එක පැහෙන්න තියාගන්නවා. ඒ වගේම මම පොල් කිරි කෝප්ප එකමාරක් මේ තෙම්පරාදුණු කෞපි එකට මේ විදිහට දාගන්නවා. මේ තියෙන්නේ අපි පොල් කිරි එකතු කරගත්තු කෞපි හොද්ද. ඒක හොඳින් කලවම් කරගෙන මද ගින්දරේ කෞපි හොද්ද පැහෙන්න තියන්න පුළුවන්. අපිට පේනවා කෞපි හොද්දේ වර්ණය ටිකෙන් ටික වෙනස් වීගෙන යනවා. දැන් හොඳින් පැසීගෙන එන කෞපි හොද්දක් ඔයාට දකින්න පුළුවන්. මම ඔයාට මතක් කරනවා මේ වගේ රසවත් වීඩියෝ නැරඹීමට අමතක නොකර අපේ channel එක subscribe කරන්න කියලා. නිවසේදීම හදාගන්න පුළුවන් පහසු ක්‍රම තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. මේ තියෙන්නේ දැන් අපි සකසාගත්තු කෞපි හොද්දේ අවසානය. දැන් අපේ ලුණු අවශ්‍ය ප්‍රමාණය මදි වගේ නම් මේ අවස්ථාවේ අපිට පුළුවන් බලල ලුණු දාගන්න. ලුණු රස අනුව දාගෙන අපිට දැන් පුළුවන් මේකේ රස බලන්න. ඇත්තටම හොඳට තැම්බිලා ඒ වගේම තමයි හරිම රසයි. ඔයාලා ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන්ම. හරිම පහසුයි. අනිවාර්යෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහල තියෙන button එක ඕල් දාලා තියාගන්න. අපි හොද්ද සාදා ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි අවසානයේ ඔබට පෙන්වා දීලා තියෙනවා. ඉතින් නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් අපි ඔබව
හමුවෙමු ඔබට සුබ දවසක්.